සුබ දවසක් කියලා පිළිගන්නා ඔයාල හැමෝම Mechanical Life YouTube channel එකට Motor Controlling Wiring Diagram වල ඊළඟ වීඩියෝ එක අද අපි මේ විදිහට පටන් ගමු. මේ වීඩියෝ එකේදී මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ float switch එක ක්‍රියාකාරීත්වය, ඒ වගේම float switch එක වැදගත්කම සහ එහි wiring diagram එක අපි කොහොමද ඇඳගන්නේ කියන එක පිළිබඳව. මුලින්ම අපි බලමු float switch එක කියන්නේ මොකද්ද කියලා. ඔයා හිතන්න ඔයාලා ගෙදර මෝටරේකින් වතුර ටැංකියකට වතුර ගහනවා කියලා. එහෙම වුණාම ඔයාලට සිද්ධ වෙනවා හැම වෙලේම වතුර ටැංකියේ වතුර ඉවර වෙද්දි ස්විච් එකකින් මෝටරේ ඔන් කරන්න. ඒ වගේම ඔයාලගේ ටැංකියේ වතුර උතුරලා යන අවස්ථාවේදී ඔයාලට සිද්ධ වෙනවා ස්විච් එකෙන් මෝටරේ ඔෆ් කරන්න. නමුත් මේ ෆ්ලොට් ස්විච් එකට හැකියාව තියෙනවා ටැංකියේ වතුර අවසන් වුණාම මෝටරය ස්වයංක්‍රීයව ඔන් කරගන්නත්, ඒ වගේම ටැංකියේ වතුර පිරුණාම මෝටරේ ස්වයංක්‍රීයව ඕෆ් කරගන්නත්. ඒක තමයි ෆ්ලොට් ස්විච් එක ප්‍රධානම කාර්යභාරය වෙන්නේ. ඔයාලට මෙතන ෆොටෝ එකේ බලා ගන්න පුළුවන් ෆ්ලොට් ස්විච් එකක් වතුර ටැංකියක වතුර පිරුණු අවස්ථාව සහ ෆ්ලොට් ස්විච් එක වතුර ටැංකියක වතුර අවසන් වුණු අවස්ථාවේදී හැසිරෙන ආකාරය. ඒ වගේම අපි දැන් මෙතන මේ වීඩියෝ එකෙන් බලමු ෆ්ලොට් ස්විච් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාලට මෙතනම animation එකේ පේන ෆ්ලොට් ස්විච් එක, ඒ වගේම මෙතන මේ කොළපාට එක water level adjuster එක, ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට ෆ්ලොට් ස්විච් එකේ ඉහළ කවරය අයින් කරනවා. ඊට පස්සේ මේ වගේ mechanism එකක් තව ෆ්ලොට් ස්විච් එකේ තියෙන්නේ. මේ විදිහට ඔයාලට පුළුවන් ෆ්ලොට් ස්විච් එකේ parts ටික හඳුර ගන්න. අපේ ටැංකියේ වතුර අවසන් වුණාම, ඒ කියන්නේ ටැංකියේ වතුර නැති වුණාම මේ විදිහට මේ බෝලේ පල්ලෙහාට එනවා. ඒ බෝලේ පල්ලෙහාට ආපුවාම පරිපථය සම්පූර්ණ වෙලා මෝටරය ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. නැවත ටැංකියේ වතුර පිරුණාම මේ විදිහට බෝලේ අනිත් පැත්තට එනවා. ඒ වුණාම මෝටරේ පරිපථය ක්‍රියා විරහිත වෙලා මෝටරය ස්විච් ඔෆ් වෙනවා. අන්න ඒ විදිහට තමයි ෆ්ලොට් ස්විච් එකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි දැන් බලමු ෆ්ලොට් ස්විච් එකට අදාළ පරිපථය ඇඳගන්නේ කොහොමද කියන එක පිළිබඳව. මුලින්ම අපි බලමු ෆ්ලොට් ස්විච් එකේ පරිපථය ඇඳගන්න අපිට වෙන උපකරණ මොනවද කියලා. ඔයාලට මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන් MCB එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම RCCB එකක් අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කන්ටැක්ටර් එකක්. ඊට පස්සේ අපිට මෙතන ඕන වෙනවා සිලෙක්ටර් ස්විච් එකක්. මේ සිලෙක්ටර් ස්විච් එක පාවිච්චි කරන්නේ මෝටරේ පරිපථයේ ඔටෝ ක්‍රියාත්මක වෙනවද එහෙම නැත්නම් මැනුවල් ක්‍රියාත්මක වෙනවද කියන එක සටහන් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් gedara තියෙන ටැංකිය. ඒ වගේම ටැංකියේ ඇතුලේ මේ විදිහට ෆ්ලොට් ස්විච් එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ස්ටොප් බටන් එකක් සහ ස්ටාර්ට් බටන් එකක්. ඔයාලට මේ විදිහට ඒක බලා ගන්න පුළුවන් මේ දෙකම පුෂ් බටන් දෙකක් භාවිත කරන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ පරිපථයේ ප්‍රධානම උපකරණය මෝටරය. මම මේ විදිහට මෝටරයක් ඇඳ ගන්නවා. එහෙමනම් අපි දැන් බලමු මේකේ පරිපථ සටහන කොහොමද කියලා. මුලින්ම අපි ලයිව් එක MCB එකට ලබා දෙනවා. ඊට පස්සේ නිව්ටන් ලත් MCB එකට ලබා දෙනවා. MCB එකේ ඉඳලා RCCB එකට මේ විදිහට නිව්ටන් එක සහ ලයිව් එක ලබා දෙනවා. ඊට පස්සේ අපි මේකෙන් ලයිව් එක අරයි යනවා කෙලින්ම අපේ සිලෙක්ටර් ස්විච් එකට. ඊට පස්සේ ඒකේ අනිත් එක අරන් යනවා අපේ කන්ට්‍රැක්ටර් එකට. මේක සම්බන්ධ කරන්නේ කන්ට්‍රැක්ටර් එකේ පළවෙනි එකට, පළවෙනි පෝට් එකට. ඊට පස්සේ අපි මේකේ නිව්ටල් එකක් මේ විදිහට සම්බන්ධ කරගන්නවා කන්ට්‍රැක්ටරේ තුන්වෙනි පෝට් එකට. අපි මේ විදිහට කන්ට්‍රැක්ටරෙන් ලබා දෙනවා සප්ලයි එක මෝටරේට.
ඊට පස්සේ අපි මේ විදිහට ඔටෝ පැත්තෙන් අරගෙන අපේ ෆ්ලොට් ස්විච් එකේ කළු පාට වයර් එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ නිල් පාට වයර් එකෙන් අපි මේක ලබා දෙනවා කෙලින්ම කන්ට්‍රැක්ටරේට. ඔයාලා පේන ඇති මම මේක ලබා දුන්නේ කන්ට්‍රැක්ටරේ A1 කියන පෝට් එකට. ඒ වගේම කන්ට්‍රැක්ටරේ ඔයාලා දන්නා මැග්නටික් කොයිල් එක ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක වීමට නිව්ටල් එකක් ඕනේ. මම මේ විදිහට නිව්ටල් එක ලබා දෙනවා A2 කියන එකට. ඊට පස්සේ මේක මැනුවල් එක කෙනින්ම ස්ටොප් බටන් එකට දෙනවා. ස්ටොප් බටන් එකේ ඉඳන් ස්ටාර්ට් බටන් එකට ලබා දෙනවා. ස්ටාර්ට් බටන් එකත් එක්ක සමාන්තරගතව සම්බන්ධ කරගන්නවා කන්ටැක්ටරේ නෝමලි ඕපන් ස්විච් එක. මොකද මේකට සෙල්ෆ් හෝල්ඩින් එකක් අවශ්‍ය නිසා. මම මේ සෙල්ෆ් හෝල්ඩින් කියන්නේ මොකද්ද කියන එක මේ වීඩියෝ මාලාවේ මුලින්ම කතා කර එකින් ද නැවත කතා කරන්නේ නැහැ. මේකේ අනිත් අය එක මම මේ විදිහ සම්බන්ධ කරගන්නවා නෝමලි ඕපන් එකේ අනිත් එකට. ඊට පස්සේ මෝටරේට මේ විදිහට එර්ත් එක ලබා දෙනවා. අපි පරිපතේ මේ විදිහට තමයි ඇඳින්නේ. මං හිතනවා ඔයාලට මේ පරිපතේ අඳින විදිහ සහ ඒකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් අදහසක් ඇති කියලා. ඒ වගේම ඔයාලට මොකක් හරි තේරෙන්නේ නැති තැනක් හරි මොකක් හරි ප්‍රශ්නයක් හරි තිබුණොත් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාලා යන්න. මං ඒ කමෙන්ට් එකට රිප්ලයි කරන්නම්. ඒ වගේම මේ සිංගල් පේස් මෝටරයක් අපි ෆ්ලොට් ස්විච් එකකින් ක්‍රියා කරගන්න විදිහ තමයි අපි අඳගත්තේ. ඒ වගේම ඉස්සරහ වීඩියෝ වලදී අපි කතා කරමු 3 පේස් මෝටර එකක් ෆ්ලොට් ස්විච් එකකට කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක පිළිබඳව. එහෙමනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට. මම මෙකනිකල් ලයිෆ්. ඒ වගේම තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා තිල්ලනවා. ඔයාලට පුළුවන් notification bell එක on කරගත්තොත් මන් දාන වීඩියෝ එකක් ඒ සැනින්ම ඔයා ළඟට ගෙන්න ගන්න. Thank you.